COVID-19 වෛරසය ආසාදිනේ වී මෙරට සිදු වූ තවත් මරණ හතරක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගොස් ඇති පුද්ගලින් අතරට කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙකුට ඇතුළත්. කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව මොහු මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදිනය සමග ඇති වූ නියුමෝනියා තත්ත්වයයි. වයස අවුරුදු 27ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද මියගොස් තිබෙනවා. කොළඹ ජාතික රෝහලෙන් COVID-19 ආසාදිතෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේදී ඇය මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිවේදනය කළේ. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදිනේ වීම හේතුවෙන් උත්සන්න වූ ආක්මා රෝගී තත්ත්වයයි. කළුතර දිස්ත්‍රික්කයේ පොකුණුවිට පදිංචි වයස අවුරුදු 59ක කාන්තාවක්ද මියගොස් තිබෙනවා. අදාළ කාන්තාව නිවසේදී මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය නිසා ඇති වූ පපුවේ ආසාදනයක් සහ අධික රුධිර පීඩනයයි. කළුතර දිස්ත්‍රික්කයේ හල්තොට පදිංචි 86 හැවිරිදී පිරිමි පුද්ගලයෙකුද නිවසේදී මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය නිසා ඇති වූ පපුවේ ආසාදනයක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු COVID-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 73ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි රෝගීන් දෙදෙනෙකු එම රෝහලින් ඊයේ රාත්‍රී 9:10ට පමණ පලා ගොස් තිබුණා. එලෙස පලා ගොස් තිබුණේ 26 හැවිරිදි විහිේ පසුවන කාන්තාවක් සහ ඇගේ වයස අවුරුදු 2ක් පමණ වූ පුත්‍රයයි. අදාළ මව ඊයේ රාත්‍රියේදී සිය පුතු ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි ඥාති නිවසකට බාර දී එම ස්ථානෙන් පලා ගොස් ඇති අතර අදාළ කුඩා බිරිඳා ඇහැලියගොඩ යායපාර ප්‍රදේශයේ නිවසක සිටියදී ඊයේ රාත්‍රී 11ට පමණ පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා අපකල විමසීමකදී සඳහන් කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 439 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වූ අතර ඉන් 437 දෙනෙකු දේශීය හඳුනාගත් ආසාදිතින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. එලෙස වාර්තා වූ ආසාදිතින් අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 305ක්. එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතින් 58 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 15,324ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පුද්ගලින් 3,059 දෙනෙකු මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අදාළ වන අතර පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළ ආසාදිතින් සංඛ්‍යාව 12,265ක්. මෙතර දීපවාලී උත්සවය වෙනුවෙන් වතුකරේ තම නිවස වෙත පැමිණි වයස අවුරුදු 20ක තරුණයෙකුට හා වයස අවුරුදු 38ක දෙදරුපියෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මොවුන් දෙදෙනා වැල්ලවත්ත හා කොල්ලුපිටියන ප්‍රදේශවල පෙදරේරුවන් වශයෙන් එකම ස්ථානයේ සේවය කළ පුද්ගලින් වන අතර පසුගියදා කොළඹ සිට තම නිවසට පැමිණ සිටි බවත් ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමෙන් අනතුරුව සිදු කළ PCR පරීක්ෂණයෙන් ආසාදිතින් ලෙස තහවුරු වී ඇති බවයි මස්කිලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි රැඳී සිටි පුද්ගලින් 83 දෙනෙකු ඊයේ රාත්‍රියේදී දිවයිනට පැමිණියා. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. වෛරසය පැතිරෙනකොට වෛරසයක් එහෙම ඉතාමත්ම වේගයෙන් මාසයක් වගේ කාලයක් තුළදී ඒකේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් වෙනවද කියන එක පිළිබඳව අධ්‍යයනය කරන්න අපහසුයි. ඒකට යම්කිසි කාලයක් ගත වෙනවා කොහොමද ඒක යන්නේ කියලා. නමුත් මේ අවස්ථාවේදී අපි දකින්නේ මේ වෛරසය අපි හඳුනාගත්තට පස්සේ අලුත් පොකුවක් හඳුනාගත්තට පස්සේ අපි ක්ෂණිකවම කටයුතු කිරීම නිසා ඒ පොකුවට ආශ්‍රිත රෝගීන් විශාල ප්‍රමාණයක් හඳුනාගත්තා. අපි හඳුනාගත්තු රෝගීන් සහ ආශ්‍රිතයින් අතර නිරෝධායනය කරලා හඳුනාගත්තු රෝගීන් දිගින් දිගටම හඳුනා ගැනීම තුළින් අපිට මේ පොකුර පාලනය කරන්න පුළුවන් වුණා. ඒ නිසා මේ මිනුවන්ගොඩ ආශ්‍රිතව ආපු මේ පොකුරේ අලුතෙන් ඒ පොකුරට එකතු වෙන රෝගීන් අවම වෙලා තියෙනවා. දැනටත් අපි හඳුනාගන්නේ මේ පොකුරට සම්බන්ධ වෙන නිරෝධායන වෙමින් පවතිද්දී සමහර විට ආසාදනය මීට දවස් කිහිපයකට නැත්නම් සතියකට කලින් වගේ ආසාදනය වෙච්ච අය. ඉතින් ඒ නිසා ඔවුන්ගේ තියෙන මේ වෛරසයේ තියෙන ප්‍රමාණය අපි CT value කියලා කියනවා මේ රසායන විද්‍යාත්මකව. ඒක ඒ විදිහට වෛරස් ප්‍රමාණය ගත්තාම තමත්ම අඩුවීමක් අපි ක්‍රමානුකූලව අඩුවීමක් දකිනවා. ඒ අඩුවීම දකින්නේ ඒ මේ තියෙන සක්‍රියව මේ පොකුරේ සක්‍රියව ඉන්න රෝගීන් ප්‍රමාණය ක්‍රමක්‍රමෙන් අඩු වෙන නිසා. වෛරසයේ සක්‍රියතාවයේ අඩුවීමක් නෙවෙයි පොකුරේ සක්‍රියතාවයේ රෝගයේ සම්ප්‍රේෂණය වීමේ සක්‍රියතාවයේ අඩුවීමක් තමයි දකින්නේ. ඒ විදිහට මේ තවත් සති දෙකක් විතර යනකොට ඉතාමත්ම අවම ප්‍රමාණයකට ප්‍රවණයේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.